අපේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පැහැදිලි කරන ලද ඒ බොරුව ජාතිවාදී ස්වරූපයෙන් සමාජය තුළින්මද අපේ ස්වාමීන් වහන්ස මතුවන්නේ? මේ සමාජ ජනතාවගේ අප කියන්නේ ඉන්ද්‍රිය අසංවරභාවය තුළ නිරිය අසංවරභාවයට හේතුව දුස්සීලභාවය. ඒ දුස්සීලභාවය ඉන්ද්‍රිය අසංවරභාවයයි මතුණාට පස්සේ සතිය සිහිය නැහැ, ධර්මානුකූලව හිතන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අධර්මික සූත්‍රයට අදාළව හිතන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරභාවය තුළ එයා ආස්වාදය ගැන හිතන්නේ. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, සාක්කුව පිරවීම, බඩ පිරවීම, ඕවා පස්සේ තමයි ඊට පස්සේ දුවන්නේ. සතිය සිහිය සකස් කරගන්නේ නැහැ. ඇයි, මොකක්ද මේකට ප්‍රශ්නේ? ඇයි ජනතාව පිරිහුණේ? ඇයි රට පිරිහුණේ? ඇයි සිතු පිරිහුණේ? ඇයි ඉරහඳ තාරකා පිරිහුණා? අද හඳහනක් බැලුවොත් ඒ හඳහන වර්ධිනවා. නැකතක් බල්ල විවාහයක් කළොත් ඒ විවාහය දික්ක සාද වෙනවා. ඇයි ජෝතිෂයේ වැරදි නැහැ, ඉරහඳ විකෘති. මො ජෝතිෂවේදියා හිතනවා අද සඳු ඉන්නේ මෙතනයි කියලා. නමුත් අද සඳු එතන නැහැ. අද මෙතනයි මේ අනිග්‍රහය ඉන්නේ කියලා හිතනවා. එතන යා නැහැ. ඇයි? ඒවා විකෘති වෙලා. ඒ විකෘතිභාවයේ ජෝතිෂවේදියා දන්නේ නැහැ. ඒ මහත්තයාගේ ගණන් ශාස්ත්‍රයට අදාළව ගාන හදලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මේවා විකෘති වෙද්දී ඉරහඳ විකෘති වෙනවා, තාරකා විකෘති වෙනවා, ඒවැ පිහිටීම් විකෘති වෙනවා. එතකොට අපි ස්වභාවික ක්‍රමයට නැකත් හදද්දී නෝනා, අනේ මේ අද කසාද බඳින මනුවා සුන්දර නැකතක් බල්ල කසාද බැන්දත් මාසෙන් දික්කසාද වෙලා. ඇයි ජෝතිෂේ වැරදි එතනදි? තේන්න, ඒක ජෝතිෂවේදියාගේ වැරදක් නෙමෙයි. අර ඉරහඳ නෝනා මේ සියල්ල වෙලා අවසානයේ මහ පොළොව විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. වවභෝග සම්පත් වසවිස බවට පත් වෙලා තියෙනවා. එහෙනම් නෝනා මේවායි නිවැරදි වෙන්න කොමිෂන් දාලා මේවා හොයන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ මුල බුදුරජාණන් වහන්සේ කියන. අපිට පූර්ණ අයිතිය තියෙනවා භික්ෂුවක් හැටියට ධර්මයේ ධර්මානුකූලව විග්‍රහ කරන්න. ඒ අයිතිය අපිට තියෙනවා. අපි ඒක කලේ නැත්නම් ඒක කරන්න කෙනෙක් ධර්මානුකූලව මේවා කරන්න කෙනෙක්. මොකද ඒගොල්ලෝ ධර්මයේ දන්නේ නැහැ, ගිහි පින්වතුන්ලා හුඟක් අය. ඒගොල්ලෝ ප්‍රශ්නේ විසඳගන්නේ එක්කෝ කෑ ගහලා, එක්කෝ චෝදනා කරලා, එක්කෝ මඩ ගහලා, එක්කෝ ආවේගශීලී වෙලා අන්න ප්‍රශ්න විසඳගන්න යන මාර්ගය. ඒ නිසා නිරේතුරුවම නෝනා ප්‍රශ්නේ මුල රාජ්‍ය නායකතුමා. අනේ කිසිම අහිතක්, කිසිම තරහක් නැහැ. ධර්මයට අදාළව ප්‍රශ්න විසඳනවා පමණයි. ඒ පින්වත් ජනාධිපතිතුමා මේ මොහොතේ නිවැරදි වෙලා සප්ත අපරිහානි ධර්මයන්ට අදාළව රට කරන්න ලෑස්ති නම් රට අදින් පස්සේ සුන්දර රටක් බවට පත් වෙවි ධර්මානුකූලව. තේන්න. ඒතර අපිට අවශ්‍ය පාලකයා කවුද කියන කාරණේ නෙමෙයි. ඒ නිසා ඉදිරි මාස 6 දින නෝනා සතිය සීය රටේ ජනතාව, සිංහල බෞද්ධ ජනතාව, හින්දු මුස්ලිම් මධ්‍යස්ථ ජනතාව සතිය සීය ධර්මයට අදාළව හිතන්න. තමන් අදහන ධර්මයට අදාළව සතිය සීය ඇති කරගන්න. ඒ තුලින් නිරයතුරුවම සීල්පද පහේ ආරක්ෂාව ඇති කරගන්න. ඒ තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නෝනා මේ හේතුඵල ධර්මයන් දැකලා රට තුල සිදුවෙන විනාශයට පළවෙනි වගකියුත්තා රාජ්‍ය නායකතුමා, දෙවෙනි වගකියුත්තා අගමැතිතුමා, තුන්වෙනි වගකියුත්ත ඇමති මණ්ඩලය, හතරවෙනි වගකියුත්ත පාර්ලිමේන්තුව, පස්වෙනි වගකියුත්ත මහා සංඝරත්නය, හයවෙනි වගකියුත්ත ජනතාව ධර්ම දායාද සූත්‍රයට අදාළව. මගේ විග්‍රහය නෙමෙයි. ඒ නිසා වෙනස් කළ යුත්තේ මොකද්ද කියන කාරණය දැන් ඔබට තේරෙනවා. තේනද? නමුත් වෙනස් කළ යුත්තේ වෙනස් නොවනවා නම් පමණයි. ඒ ඉන්න මහත්තුරුන්ට මේ මොහොතේ වුණත් වෙනස් වීමේ අයිතිය සහ කාලය තියෙනවා. ඒ නිසා භික්ෂුවක් හැටියට මම බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් මහත්තුරු මේ ලැබෙන කෙටි කාලය තුල හෝ වෙනස් වෙයි කියලා. නමුත් නෝනා අකුසල් වල බලවත්භාවයන් නිසා වෙනස් වෙන්න හිත් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ දැන් ප්‍රකාශ කළේ මේ අධම්මික සූත්‍රයට අදාළවයි. එතනදී පැහැදිලි හේතුව උනේ රාජ්‍ය නායකයා කියන අර්ථයයි. ඒතර මම කියන්නේ පුතේ ජනතාවට මේ රටට ආදරය කරන, රටට ගරු කරන, රටේ ආත්ම ගරුත්වය රකින්න, මේ රටේ ජාතික සමගිය ආරක්ෂා කරන පුතේ විනයකරුක නායකයෙක් රටටපත් කරගන්න කියන කාරණේ. ඒ වර්තමාන නායකයා ඊට අදාළව වෙනස් වෙන සූදානම් නම් ඔහු උනස් සුදුසුයි. පුද්ගලයේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැ. ඒතර ඔබ මගෙන් ප්‍රශ්නයක් කළොත් මම මෙහෙම කියද්දී කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ අරියඥාන හාමුදුරුව කවුරුන් වෙනුවෙන්ද මේ කතා කරන්නේ කියලා. මේ විනයකරුක නායකයෙක් පත් කරනවා කියන කාරණේද කවුද අරියඥාන හාමුදුරුව කියන විනයකරුක නායකයා කියලා. නෝනා භික්ෂූන් හැටියට අපිට කවුරුන් වෙනුවෙන්වත් පෙනී හිටින්න බෑ. භික්ෂුවක් හැටියට මං කිසිම කෙනෙක් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මම පෙනී හිටියොත් පෙනී හිටින්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණ පින්වතෙකු උදෙසා පමණයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේන්නාද? මම පෙනී හිටියොත් මොහු සුදුසුයි කියලා මම නම් කරන්නේ කියන්නේ ඒ පුද්ගලයා උතුම් සෝවාන් ඵලයට පත් වුණ පමණයි. නමුත් මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ නෝනා සෝවාන් ඵලයට පත් වුණ පුද්ගලයෙක් ගැන හිතන්නවත් අපිට තැනක් නැහැ. මම දන්න තරමින් අපේ දේශපාලන ශේෂ්ත්‍රය තුළ සද්ධාව ඇති කරගත්ත දේශපාලඥයෝ මේ අත් දෙකේ ඇඟිලි දෙක තරමටවත් නැහැ. අත් දෙකේ තියෙන ඇඟිලි ප්‍රමාණයටවත්
ඇත්ත කතාව සද්ධාව කියන කාරණේ මං විග්‍රහ කරන්න. සද්ධාව කියන්නේ පන්සල් යනවා, පින් කරනවා, දන් දෙනවා කියන කාරණේ නෙමෙයි ඈ. මං කියන සද්ධාව, මම කියන සද්ධාව, සද්ධාව කියන්නේ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ දැකීම. ඕන සද්ධාව. මේ දුක, මෙන්න දුකට හේතුව තෘෂ්ණාව. මෙන්න දුක නැති කිරීම, තෘෂ්ණාව නැති කරන්න ඕනේ. මෙන්න දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික. එනවා ඔබලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ. ඔය චතුරාර්ය සත්‍යයට අදාළව තමන්ගේ ජීවිත දකින දේශපාලඥ මහත්වරු මේ අද්දකේ ඇඟිලි ගන්නට වැඩි ඉන්නවද කියලා ඔබ හිතන්නකෝ. ඔබලාම තීරණය කරන්න. ඕකයි සද්ධාව කියන්නේ. එහෙම නැත්නම් මේ සමාජයේ මනින සද්ධාව නෙමෙයි සැබෑ සද්ධාව. තේන පන්සල් යනවා, සුදු අඳිනවා, පින් කරනවා, සාමින්වහන්සේලාව බලන්න යනවා, ඒක සද්ධාවක් තමයි, මාර්ගය තමයි. නමුත් සැබෑ සද්ධාව කියන්නේ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ විසිරුවලා දකිනවා. සමාජයේ ප්‍රශ්න විසිරුවලා දකිනවා. යා සමාජයේ ප්‍රශ්නයක් තියෙද්දි රටේ රාජ්‍ය නායකයෙක් නම් තමාගේ නායකත්වයේ තුල රටේ ප්‍රශ්න මතුවෙනවා නම් එයා ඒ ප්‍රශ්න මෙන්න දුක හැටියට වෙන් කරලා දකිනවා. මේ දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියන කාරණේ මතු කරලා දකිනවා. තෘෂ්ණාව නැති කර දුක නැති කරන්න නම් තෘෂ්ණාව සියුම් කරන්න ඕනේ කියලා දකිනවා. දැකලා නෝනා රාජ්‍ය නායකතුමා ජනතාවත් දුක තුනී කරන තෘෂ්ණාව තුනී කරන සුන්දර මාර්ගයේ ශක්තිමත් පූර්වාදර්ශයන් දෙනවා. රටේ රාජ්‍ය නායකයා රටේ ජනතාවට ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශ දෙනවා. සම්මා දිට්ඨිය පූර්වාදර්ශ දෙනවා. අපේ පාලකයෝ සම්මා දිට්ඨියෙන් පූර්වාදර්ශ දෙනවද? මම පැහැදිලි කරලා දෙන්නම් අනාගතයේ පහළ වෙන පාලකයන් උදෙසා හරි. දැන් අපේ රටේ පින්වත් ජනාධිපතිතුමා ජනාධිපතිත්වයට පත් වෙලා මුලින්ම මොකද්ද කළේ? රජගේ ප්‍රතික්ෂේප කළා. අරලියගහ මන්දිරේ ප්‍රතික්ෂේප කළා. රාජ භෝජන ප්‍රතික්ෂේප කළා. ගෙදරින් ගේන බත් මුලෙන් තමයි මේ මාත්‍යයක් අනුභව කළේ. පුතේ මේවා සුන්දර සටන්පාත බව ඇත්ත. ජනතා ආකර්ෂණය ඇත්ත. නමුත් මේ පයින් ගැහුවේ කාටද පුතේ? මේ පයින් ගැහුවේ සම්මා දිට්ඨියට. අපේ ස්වාමින්වහන්ස, ඒ පුද්ගලයා කරන ලද ක්‍රියාව බොරුවට කරපු දෙයක් නෙවෙයිද අපේ ස්වාමින්වහන්ස? නෑ නෑ, බොරුවට නෙමෙයි. බොරුවට නෙමෙයි. ඇත්තට ඒ කළේ. ඇත්තට මම ජනතාවාදී කියලා කියන්නයි කළේ. මම ජනතාවාදී කියලා ජනතාවට කියන්න ගිහිල්ලා පයින් ගැහුවේ කාටද? සම්මා දිට්ඨියට. පයින් ගැහුවේ තමන්ගේ පිනට. දරුවෝ කාට හරි මේ රටේ ජනාධිපතිකමක් ලැබෙනවා කියන්නේ, මේ රටේ අගමැතිකමක් ලැබෙනවා කියන්නේ මොන සුන්දර පිනක්ද? සුන්දර පිනක්ද? පිනට පයින් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. එතකොට ඒ ජනාධිපතිතුමාට රජමැදුරක් ලැබෙන්නේ, අගමැතිතුමාට අල්ලියාගහ මන්දිරයක් ලැබෙන්නේ, ඒගොල්ලන්ට ඒ රාජ භෝජනයක් ලැබෙන්නේ පුතේ පිනේ ඵලේ. නමුත් පුතේ මොකද්ද දුන්නේ පූර්වාදර්ශේ? රජ වෙලා මුලින්ම දුන්නේ පූර්වාදර්ශේ පිනට පහින් ගැහුවා. මේවා මම පාවිච්චි කරන්නේ නැහැ කියලා අහින් කළා. ධර්මයේ කොතනකවත් එතෙන්ට එන්න කියලා කියන්නේ නැහැ නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රජතුමා තමන්ට ලැබෙන රාජ මන්දිරය පරිහරණය කළ යුතුයි. ඒ කරන්නේ කොහොමද? සිල්පද පහ ආරක්ෂා කරගෙන. අන්න නෝනා කරන ක්‍රමේ. රජතුමා තමන්ට ලැබෙන රාජ්‍ය භෝජන අනුභව කළ යුතුයි. ඒ කරන්නේ කොහොමද? සිල්පද ආරක්ෂා කරගෙන. කුසල් මූලයන් වඩමි. එහෙනම් නෝනා අපි කොතනකදීවත් ආර්ය ශ්‍රාංගික මාර්ගයට අදාළ සම්මා දිට්ඨියට අදාළ පිනට අදාළ පූර්වාදර්ශයන් දැක්කේ නැහැ. පිනට පයින් ගැහුවා, පයින් ගහන තැන පිනට පයින් ගහද්දි මොකද්ද අපිට ලැබෙන්නේ? පව. එන මොකද්ද ලැබෙන්නේ? ඉතින් පුතේ අපිට සක්සුදක් සේවා පැහැදිලි. ඒ නිසා දරුවෝ රටක රාජ්‍ය නායකතුමා වේවා, අගමැතිතුමා වේවා, අමැති මණ්ඩලෙතු වේවා, රටේ මතුවෙන ප්‍රශ්න පුතේ නිරතුරුවම චතුරාර්ය සත්‍යයේ විසිරුවලා දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය විසිරුවලා දකින්න ජනතාවට පුහුණු කරන්න ඕනේ. එතන තමයි පූර්වාදර්ශය. එතකොට රටේ රාජ්‍ය නායකයා විතරක් නෙමෙයි, මහා සංඝරත්නය වෙන අපි, මහා සංඝරත්නය වෙන අපි පුතේ සමාජයට ප්‍රශ්නයක් මතුවෙද්දී, අපිට සිව්පසේ සපයන ගිහි පින්වතුන්ලාට ප්‍රශ්න මතුවෙද්දී, අපි මේ ප්‍රශ්න වලට පූර්වාදර්ශයන් දිය යුත්තේ පුතේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්. වෙන වෙන මාර්ග වලින් නෙමෙයි. දේශපාලනය කරලා වේදිකාවලට නැගලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා, එහෙම නැතුව රැස්වීම වල කෑ ගහලා, එහෙම නැතුව මේ මහපාරවල් වල පිකටින් කරලා මහපාරවල් වල පෙළපාලි ගිහිල්ලා පුතේ සංඝයාට එවැනි පූර්වාදර්ශ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කොතනකවත් කියලා නැහැ. සංඝයා සමාජයට පූර්වාදර්ශ දිය යුත්තේ, සංඝයා සමාජයට නායකත්වයේ දිය යුත්තේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්. එහෙනම් දරුවෝ නිරතුරුවම මේ සමාජය වෙනස් වෙන්න නම්, මේ සමාජය තුළ මේ මොහොතේ මතුවලා තියෙන ප්‍රශ්න වලින් අපිට ගැලවෙන්න නම් පුතේ අර අහිංසක මුස්ලිම් කට්ටියට චෝදනා කළා, ඔය දොස්තර මහතුරු ඒව කළා කියලා චෝදනා අහිංසකයි කියලා මං කියන්නේ නැහැ. නමුත් ඒ හැයට චෝදනා කළා තේරුම නැහැ. මෙන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය අපිට කියනවා. ඔබලා පූර්වාදර්ශී වෙන්න. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් රාජ්‍ය නායකතුමා පූර්වාදර්ශී වෙන්න. අගමැතිතුමා පූර්වාදර්ශී වෙන්න. මහා සංඝරත්නය ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශී වෙන්න. ජනතාව ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පූර්වාදර්ශී වෙන්න. පුතේ අන්න පූර්වාදර්ශ වෙද්දී මොකද්ද අපිට ලැබෙන්නේ?
ආර්යෂ්ටාංගික මාර්ගයේ පූර්වාදර්ශයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? තෘෂ්ණාව සියුම් වෙනවා. තෘෂ්ණාව සියුම් වෙද්දී අපිට ලැබෙන්නේ මොකද්ද? දුක තුනී වෙනවා. ඒ නිසා නෝනා වර්තමානයේ මම නම් දකින්නේ නිරේතුරුවම මේ සුන්දර හේතුඵල ධර්මයක් ඔතනකවත් වරදක් නැහැ. මම අර ආධර්මික සූත්‍රයට අදාළව ඒක විග්‍රහ කළා. ඒ නිසා පුතේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යෝජනා කරන නායකයා කවුද කියලා මම කියන්නේ අනේ පුතේ මම නම් කිසිම කෙනෙක් වෙනුවෙන් මොහු සුදුසුයි කියලා කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ කිසිම සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මං කියනවා මොහු සුදුසුයි කියලා. ඒ නිසා ඉදිරියේදී පත්වෙන කෙනා වඩාත් සුදුසු කෙනා තෝරා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මෙතනින් තමයි ප්‍රශ්නෙට විසඳුම වෙන්නේ. ඔය වෙන බාහිර පුංචි පුංචි සිල්ලර දේවල් පස්සේ දුවලා නම් වැඩක් නැහැ. ඒ නිසා නිරේතුරුවම සුදුස්සෙක් තෝරා ගන්නා ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා.